විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. හේලී සෝලා ණයක් නොවන ණයක් අරගන්න. ඔබ රියතුරු බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණීමේදී තවමත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පානවා. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? මොනවද ඊට තියෙන විසඳුම්? අද අපි සූදානම් අන්න ඒ ගැන කතා කරන්න. නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සෑම වසරකම ලක්ෂ 9710 අතර පිරිසකගේ ඉල්ලුමක් පවතිනවා. එවැනි පසුබිමක නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන 2022 වසරේ සිට ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණා. ඒ ඉල්ලුමට සරිලන පරිදි මුද්‍රණය සඳහා ප්‍රමාණවත් තරම් රියදුරු බලපත්‍ර කාඩ්පත් හිඟවීම නිසායි. අනුව ලක්ෂ 10කට වැඩි පිරිසකට රියදුරු බලපත්‍ර කාඩ්පත් නොමැතිව වසර දෙකකට වැඩි කාලයක් తాවකාලික රියදුරු බලපත්‍රයක් භාවිත කිරීමට සිදු වුණා. එහි වත්මන් තත්ත්වය කුමක්ද? පසුබැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ මුල වෙද්දී අපි ඒක අවසන් කරා. ඒ කියන්නේ ලක්ෂ 10ක ප්‍රමාණය අපි මුද්‍රණය කළා. තැපෑල වෙත යොමු කරලා තියෙනවා. ඒත් සමහරක් වෙලාවට තාක්ෂණික දෝෂ මත සමහරක් අයට මුද්‍රණ නොවි එන්න පුළුවන් ඒවා. තාමත් 2021 22 23 අවුරුදුවල ඉල්ලුම් කරලා තාමත් රියදුරු බලපත්‍රයක් ලැබිලා නැත්තම් වහාම දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙන්න. නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට යාවත්කාලීන කිරීමට සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමට කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණිය හැකි ක්‍රමවේදයක් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හඳුන්වා දී තිබුණත් ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්. තාක්ෂණයෙන් තමයි හැමදේම ඉතින් වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ යන තාක්ෂණයෙන් මදි ඉතින් මීට වැඩිය කාර්යක්ෂමව වුණොත් හොඳයි. මොකද මේ ජනතාව ගොඩක් දැන් මෙතන රස්තියාදු වෙනවානේ. ඩිජිටල් විදියට මොනවා හරි කියන්නේ වෙනස් වීම වුණා නම් හොඳයි. තාක්ෂණයත් එක්ක අලුතෙන් ඔබට ඇඩ්වාන්ටේජ් එකක් පොඩක් වැඩි වුණා නම් හොඳයි. මේ කොලේකට කොච්චරක් කෝස්ට් එකක් යනවද කිසිම තේරුමක් නැහැ. මේකට හෑෂ් වැලියු එකක් ජෙනරේට් කරලා QR කෝඩ් එකක් ජෙනරේට් කරලා දුන්නා නම් මේ ඔක්කොම අපේ ටැක්ස් සල්ලි. මේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕන. එක දවසක් එන්න ඕනේ මෙඩිකල් එකට, එක දවසක් එන්න ඕනේ මොටර දෙපාර්තමේන්තුවට. මේ ජීදුරු බලපත්‍රයක් ගන්න මේ තරම් වද විඳින්න ඕනේද? යාවත් කලින ක්‍රමවේදයන් තුලින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවතින ගැටලු මොනවාද? අප ඒ ගැන විමසීමක් කළා. දෙපාර්තමේන්තු තුනම ලින්ක් කර ගැනීම පහසුකම් තියෙනවා. නමුත් අපේ සිස්ටම් එකේ තියෙන පැරණි බව සහ මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරලා නැති තත්ත්වය තුළ අපිට ඒක සම්බන්ධ කරන්න බැරි ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දියුණු රටවල හා සමානවම ඊ-ලයිසන් එකකට ගිහිල්ලා මුල් අවස්ථාවේදී හැඳුනුම්පත රෙජිස්ට්‍රාර් ජෙනරාල් ගුප්පෙන්න සහ මෙඩිකල් එක අපිට බාර දුන්නට පස්සේ ආය නැවත සේවයක් සඳහා ගෙදර ඉඳලාම ඉල්ලුම් කරලා ලයිසන් එකේ කටයුතු කර ගැනීම හැකිවන පරිදි දියුණු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අපිට රජයේ පැත්තෙන් අවශ්‍ය වෙන්නේ දැන් අපි යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඒකට අවශ්‍ය වෙන සහ අපි දිස්ත්‍රික්ක 25ම ඒකාබද්ධ කළ හැකි ක්‍රමයට වැඩි දියුණු කරලා ඒ පරිගණක පද්ධතිය සකස් කර ගැනීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට අවශ්‍ය වෙන පිරිවැය සහ අනුමැතිය. ඒකෙන් අපිට පුළුවන් ඔය දේට ළඟා වෙන්න. දිනෙන් දින වෙනස් වෙන රට තුළ කාර්යක්ෂමවත් වැඩපිළිවෙලක් යටතේ නව රියදුරු බලපත්‍රයක් ඔබට හිමි වේවිද? අප ඒ පිළිබඳ විමසිල්ලේ.